හෙලෝ හැමෝටම ඔයාව පිළිගන්නවා ගේම්ස්ට YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ Phasmophobia gameplay series එකේ තවත් interesting වීඩියෝ එකක්. ඉතින් අද අපි play කරන්න යන්නේ 13 Willow Street location එකට ගිහිල්ලා ghost hunt කරන gameplay එකක්. ඉතින් මෙතනදී අපි අද වෙනසක් කරලා තියෙනවා වෙනදා දාන videos වලට වඩා. ඒ තමයි අද අපි difficulty එක තවත් එකක් ඉස්සරහට up කරලා තියෙන්නේ. අද අපි play කරන්නේ nightmare difficulty එකේ. ඉතින් nightmare difficulty එක මොන වගේද කියලා බලන්න බලව ඔයගලන්ට මෙන්න මෙතන මේ තියෙන list එකේ මෙතන තියෙන nightmare difficulty ගල්ඩීගේදී වෙන දේවල් මොනවද කියන එක කීපයක් කිව්වොත් ගෝස්ට් එක එවිඩන්ස් එකක් කොහොමත්ම පෙන්වන්නේ නැහැ. ඒතර අපිට ගන්න පුළුවන් එවිඩන්ස් දෙකයි අර අපිට හම්බෙන equipments යූස් කරලා. ඊට පස්සේ මෙයා සමහරලාට එයාගේ ගෝස්ට් රූම් එක වෙනස් කරනවා. ඊට පස්සේ setup times නැහැ. ඒ වගේම hunt අතර තියෙන gap එක අඩුයි. ඒතකොට එක ළඟ hunt කරනවා. ඒ වගේම hunt එක පටන් ගත්තම ගොඩක් වෙලා hunt කර කර ඉන්නවා. ඊට පස්සේ kill කරන්න මෙයාගේ hunt duration එක වැඩි වෙනවා. ඊට පස්සේ sanity pills වලින් අපේ සැනටි එක පොඩ්ඩයි වැඩි වෙන්නේ. ඊළඟට ෆියුස් බොක්ස් එක පටන් ගද්දිම ඕෆ් වෙලා තියෙන්නේ. ඒ වගේම හයිඩින් ප්ලේසස් ගොඩක් දුරට නැති තරම්. ඉතින් මේ ටික තමයි මේ නයිට්මෙයා ඩිෆිකල්ටි එක තියෙන්නේ. අපි ඊට කලින් ප්ලේ කරේ මේ ප්‍රොෆෙෂනල් ඩිෆිකල්ටි එක. මේකට වඩා නයිට්මෙයා එක අමාරුයි. හැබැයි නයිට්මෙයා එකට වඩා අමාරු තව ඉන්සැනිටි කියලා ඩිෆිකල්ටි එකකුත් තියෙනවා. ඒක නම් ප්ලේ කරන්න කොහෙම බැරි තරම්ම අමාරුයි. ඉතින් ඒ නිසා අපි අද නයිට්මෙයා එකේ ප්ලේ කරලා බලමු 13 Willow Street හවුස් එකට කියලා. මේ 13 Willow Street කියන්නේ මම පර්සනලි කැමතිම ලොකේෂන් එක. මොකද මේක තමයි මම දකින විදිහට පර්ෆෙක්ට්ම හවුස් එක. ඒකයි මේ චැලෙන්ජ් එකට මේක තෝරගත්තේ. අපි මේකේ තියෙන ඔක්කොම කර්ස්ඩ් අයිටම් ලොකේෂන්ස් ටිකක් දන්නවා. ඒ නිසා මම හිතනවා වැඩේ ටිකක් ලේසි වෙයි කියලා. හරි, තරඳුයි තමයි අද වීඩියෝ එකේදී ප්ලේ කරන්නේ. තරඳු රෙඩිනේ? ආව මම රෙඩි. හරි, එහෙනම් අපි යමු ගේම් එකට. රෙඩි දාලා නැහැ බෑ. හරි ගයිස්, ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ 13 Willow Street ලොකේෂන් එකට. ඉතින් ඔයගලන් පේනවා අද අපේ ඩිෆිකල්ටි ලෙවල් එක වැඩි නිසා මෙතන තියෙන සැනටි එක පෙන්වන ස්ක්‍රීන් එකයි ඒ වගේම ඇක්ටිවිටි ලෙවල් එක පෙන්වන ස්ක්‍රීන් එක දෙකම කැඩලා තියෙන්නේ. එතකොට අපිට මෙතනින් රීඩින්ග්ස් ගන්න බෑ. ඉතින් ඒක අපි එච්චර හිතන්නේ නැතුව බලමු මොනවද අපි අද අරන් යන බඩු ටික කියලා. මුලින්ම ගේ ඇතුළට යනකොට මම ගත්තා මුලින්ම ටෝච් එකක්. හැබැයි මම වෙන මොකක් ගත්තේ නැහැ. ඉස්සලා බලමු තරඳු මොනවද ගත්තේ කියලා. තරඳු මොනවද ගත්තේ? මම EMF එකයි ෆොටෝ කැමරාව ගත්තා. හරි, එහෙනම් මම ගන්නම් පැරබොලික් මයික් එක ගන්නත් පුළුවන් ගෝස්ට් ගේ සවුන්ඩ්ස් අහන්න. ස්ටාර්ට් එකේදී මම හිතනවා ඒක හොඳයි කියලා අපිට ඒකක් තියෙන නිසා. හැබැයි පොඩි හවුස් එකක් මේක. ඒත් කමන්න එක අරන් යමු. ඒ වගේ මම UV ලයිට් එකකුත් ගන්නම්. එතකොට දොරක් හරි ඇල්ලුවොත් අපිට ෆින්ගර් ප්‍රින්ට් බලන්න පුළුවන් නේ. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. යන් තරින් ඇතුළට. හරි හරි හරි, මම ටෝච් එක ඔන් කරගන්නම්. මේකේ මේ ෆියුස් බොක්ස් එක කෙලින්ම ඕෆ් කරලා නේ තියෙන්නේ. ඔව්, කෙලින්ම ඕෆ් කරලා තියෙන මේ ඩිෆිකල්ටි එක නිසා. මේ දැන් දෙක දන්නව නේද? එක්කෝ ගරාජ් එක, එක්කෝ බේස්මන්ට් එක. එහෙනම් බේස්මන්ට් එකේ කෙලවරේ. මම බේස්මන්ට් එක දාලා එන්න. 5 මිනිත් ලයිට් දාන්න. මොකද අපේ සැනිටි කොහොමත් ස්ටාර්ට් එකේදී අඩුයි. මෙන්න තියෙනවා මේ සමනි සර්කල් එක. ආ, සමනි සර්කල් එකේ තියෙනවා. නයිස්. මෙන්න බෝන් එක. හරි, හම්බුණා. බැක් බෝන් එක. හරි, ලයිට් දැම්ම? හරි, ලයිට් දැම්ම, ලයිට් දැම්ම. හරි, නම් ෆොටෝ එකක් ගන්න. කොහේ ස්විච් තියෙන්නේ? ඒ ස්විච් කොහෙ තියෙන්නේ මේකේ? ලයිට් එක දැම්මම. මෙදි. මෙතන නයිට් මේ සමනින් සර්කල් එකේ අපි සමන් කරමු. නෑ නෑ, දැම්ම එපා, දැම්ම එපා. මේ නයිට් මෙයා අපි ගහන්නේ අවුස ගන්න එපා මුලින්ම පටන් ගත්ත එක. හරි, මම මේ සවුන්ඩ් එකක් ගන්න බලනවා මේක පැරබොලික් එකට. නෑ, දොර හැරීමන්නේ මේක ෆුල් ඇරලානේ. නෑ නෑ, මං ඇරෙයි දැන්. දැන් දොර ඇරෙයි. හරි. මේ රූම් එක නම් මං ගරේ මෙතන. EMF නම් තාම ආවේ නැහැ. එනිම ටික පල්ලහැටි කියලා බලන්න. මේ රූම් එකෙත් නැහැ. අර මෙයා හරියට ඇක්ටිව් වෙන්න ඕනේ ආපහුම. මේක අපිට අර මේ සෙටප් ටයිම් එකක් දෙන්නේ. ඔව්. මේකේ ගයිස් සෙටප් ටයිම් එකක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අනිත් ඩිෆිකල්ටිස් වලින් ආවම නයිට් මේකට වඩා අඩු වෙමයි අපිට සෙටප් ටයිම් එකක් දෙනවා. ඒ කියන්නේ මේ සෙටප් ටයිම් එක ඇතුළේදී ගෝස් කිසිම විදිහකින් අපිව හන්ට් කරන්නේ නැහැ. ඒතකොට නයිට් මේක එහෙම යන්නේ නැහැ. නයිට් මේකේදී ගෝස්ට් සෙටප් ටයිම් එකක් දෙන්නේ නැතුව හන්ට් කරන්න පටන් ගන්නවා. මං ගරාජ් එකට ආවා. මේ මේකට අහු වෙන්නේ නැහැ. මේක තමයි. මේක ඉන්න මං ඩොට්ස් එක ගේන්න. නෑ, මෙතන හයිඩින් ප්ලේස් එකක් තියෙනවා. මේ හයිඩින් ප්ලේස් එකක් තියෙනවා මේ ටීවී එක ගාව. හරි හරි, මම බඩු ටිකක් අරන් එන්න. හරි, මම දිගටම ඇතුළේ ඉන්න මම බලන්න මේ සද්දයක් ඇහෙද. හරි, UV එකක් දැම්මා ගරාජ් එකට. UV එක?
අර ග්ලෝස්ටික් එක එවැනික ග්ලෝ බිමට ස්ටික් ගන්න. එක එතකොට මේ අපිට ඕන වෙලාවට ටක් ගාලා ගන්න පුළුවන්. හරි හරි මේ ගන්න හරි ග්ලෝ ස්ටික් එක ඒක වාසිය නා ඩොට්ස් දෙකයි පොතකුයි ගන්න. මම පල්ලෙහාට ගිහලා පොඩ්ඩක් බලනවා පල්ලෑ වෙන්න ඕනේ මං හිතා. මම උඩ කිසිම සද්දයක් නැහැ ඒක ඇත්ත නේද? මෙතන දොරක් බාගට ඇරලා දොරවල් නම් මන්ද ගොඩයි. නිකන් හරි මෙතන මේ ෆ්‍රීසිං මෙතන ෆ්‍රීසිං එක දුමේ හරි. නවා මේ තර්මීඩයක් කරන් ඉන්න තැමිටක හරි මං ඉන්න අරගෙන. මෙතන අර දුමේන මම හිතන්නේ මේක වෙන්නේ ඇද්දි ගෝස්ට් රූම් එක ගොඩක් දුරට කියන්නේ ඕ සෑහෙන එයා ලොකු ගෝස් දුමක් රූම් ඇද්ද එක චේන්ජ් කරන්නත් පුළුවන් නේද? මේ ඩිෆිකල්ටි එක චේන්ජ් කරන්නත් පුළුවන් බෑ සම්ටයිම්ස් ඒ කියන්නේ ගොඩක්ම නෙමේ හැබැයි චාන්ස් එකක් තියෙනවා තමට හරි තමටක් ගත්තා. අය මොනවද වන්නේ? තව එක බඩුවක් ගන්න පුළුවන් මට. ක්‍රුසිෆික්ස් එක කියන්නේ ක්රුසිෆික්ස් ඇතුළේ. එක ගේන්නකෝ නැත්තම් වොයිස් බොක්ස් එක කියන්නේ ස්පිරිට් බොක්ස් ස්පිරිට් එක බොක්ස් එක. ඔය ගෙන ගේන පටින් අඩි අඩි සද්දයක් කියවන වාගේ අඩි සද්දෙක් දන්නේ නෑ මන් කොහෙන තාම අඩි ආවෙ නෑ. මන් තාම ආවෙ නෑ. හරි මන් හරි හරි ඇතුළේ හරි හරි ආවෙ. හරි හරි ඩිටෙක්ට් වුණා ඩිටෙක්ට් වුණා මේ රූම් එකේ රූම් එකට අල්ලන් ඉද්දිම සද්දයක් ආවා හරි හරි නිකන් ඉන්න මම එනවා. හස් 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 ගාන වගේ මොකක් දෙයක් කියවන මට ඕ කෙළවරේ රූම් එකේද? හරි දොර ඇල්ල තියෙන එක හරි අපි ටෙම්පරචර් බලමු. ක්රුසිෆික්ස් එකක් ගෙනවන උතනින් ද හරි ටෙම්පරචර් එක අඩු වෙන්න ඕනේ පහළ. අනිවාර්යෙන් කීයද ක්රුසිෆික්ස් එකක් ගෙනාවේ නෑ මම. ටෙම්පරේචර් කීයද පහළයි. එහෙනම් මෙතන දුමේ යනවානේ ප්‍රීසි මේ දහතරයි. මෙතන බලන්න ඕ මෙතන රින. රිනාව රිනාව රින රින හරි බිංදුව නාවනේ ඒක නැතුව තමයි හතර. එයා මේ එහෙනම් මේ එළියේ ඉන්නේ මේ එළියේ කොටස හරි ඉන්නේ හරි. හරි දාලා හරි යන්න මේ ඕ එවිඩන්ස් ලයිට් මොකක් හරි වුණා මං උඩට යනවා මේ ඩිසින්ෆෙක්ටර්. ෆ්‍රීසින් දාගන්න මේ මෙහෙම එකක් තියෙනවා හරිද මේ මේකේ ගෝස් රූම් එක තේරෙද්දි දැන් හිතන්නකො එක රූම් එකක් අරගත්තාම ඒ රූම් එක වෙන්නත් පුළුවන් ගෝස් රූම් එක එහෙම නැත්නම් ෆුල් බේස්මන්ට් එක මෙයාගේ ගෝස් රූම් එක වෙන්නත් පුළුවන් එහෙම එකක් තියෙනවද එමත් තියෙනවා. දැන් එතකොට මං හිතන්නේ මෙයාගේ ෆුල් බේස්මන්ට් එක තමයි ගෝස් රූම් එක හරි හරි හරි. මේ ස්පිරිට් මම මේ ඒකයි පොත අතන දැම්මා. අතන ෆ්‍රීසින් දෙන්න හරි ඔව් මම මේ ස්පිරිට් බොක්ස් එක ආව දා ඔය ගන්න. ස්පිරිට් බොක්ස් එක මම යූස් කරලා බලන්න බොඩෙන් මං ට්‍රක් එකට ආවා මේ අන් ඩොට්ස් හරි එකක් අරන් ගිහලා එන්න දාන්න එතන. එන්න මම සෝල්ට අරන් එන්න හරි මේ අන් ඩොට්ස් ක්‍රුසිෆික්ස් එක එකක් ගිහලා ගේන්න දාන්න. නම් නෑ මගේ අතෙන් මේ මේ හරි නෑ බොඩෙන් ග්ලෝ ස්ටික් එකක් තිබ්බනේ නේද ඇතුලේ ග්ලෝ ස්ටික් ඇතුළේ තියෙනවා. ආ එහෙනම් මම UV එක ඩ්‍රොප් කරලා ක්රුසිෆික්ස් එකක් අරන් එන්න හරි. හරි පස්සේ අපිට ඇතුලෙන් ග්ලෝ ස්ටික් එක ගන්න පුළන්නේ මගේ ප්ලෑන් ඔව් එක මේ මන් සෝල් පාගලා ඒක චෙක් කරලා බලන එක බූ හන්ටද හන්ටද ඒ හන්ටගත් බය කරාද බූ මොකද උනේ මොකද උනේ මොකද ඒ උනේ මට එහා පැත්තේ මැනිෆෙස්ට් උනානේ මගේ අර මේ සැනිටි අඩු වෙලාද පාද. මේ අනිවාර්ය සැනිටි අඩු වෙලාද සැනිටි බිල්ලක් ගන්න ඔව් අම්මෝ සැනිටි අඩු වෙලාද අය වුණා මම හරි මාරන් එන්න එක ලයිටුත් ඔෆ් වගේ වෙලා නේද? මෙතන මෙතන ලයිට් එක ලයිට් කුඩු එක කෙරුවා කරලා ලයිට් ලයිට් එක කෙරුවා. ඔව් කඩලා ලයිට් එක කඩලා එන්න මෙන්න මේ පොඩේ 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 ලොක්ක මජ් මෙතන එකක් එන්නද මං ලොක්ක මෙතන දොර ඇල්ලුවා මජ් එකක් ආයේ එන්නද? මංගා යුවි මේ තින්නේ ග්ලෝ ස්ටික් එක වෙලාවට ඔව් මං ගෙනල්ලා දැම් ඔක්කොරි අපිට. මෙන්න දොර ඇල්ලලා බලන්න මං ඊනම් ක්රුසිෆික්ස් එකත් ගේන්න. දොර නම් ඇල්ලුවා තමයි ඒ වුණාට නෑ අපිට මේක ඒ එවිඩන්ස් දෙකයිනේ කොහොමද දෙන්නේ නේ? තව එකයි කොහොමද එවිඩන්ස් දෙන්නේ දෙකයි කියලා. දෙන්නේ මොකද අපිට හම්බුනේ ෆ්‍රීසිං හම්බුනානේ ඉන්නවා ඉන්නවා. පොඩ්ඩෙන් පොතේ ලියලාද නැහැ පොතේ ලියලා නෑ ක්‍රුසිෆික්ස් එක දැම්මද? ක්‍රුසිෆික්ස් එක මෙතනින් දැම්මේ මේ මේක එහා පැත්තේ හරි මම මෙතනින් ක්‍රුසිෆික්ස් එක දාන්නම්කෝ. ඔතනින් තමයි මෙයා මැනිෆෙස්ටර් ඔය මේ සර්කල් එකේ එහා පැත්තේ. හරි මං අර මේ මොකක්ද ස්මච් ස්ටික් එක කියන අපි මේ එයාව සමන් කරලා ෆොටෝ එකක් ගමුද? ෆොටෝ එකක් ගමු බඩේ ස්මච් අපි 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 මෙහෙම කරා අපි නෑ 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 අපි අනිත් එවිඩන්ස් එක දැනගත්තට පස්සේ ඔක් කරමු හරි හරි. මේ ඉන්නවා ඒක ස්මච් හොඳයි එකේ. ඉන්න බඩේ ඉන්න හන්ට එකදි ස්මච් කරොත් එයා යනවා නේද? ඒ හන්ට කියන්නේ එක ඒක ස්මච් ලඟින් කරත් ඉන්නවා. හන්ට එක තමයි අපි ඇත්තටම ස්මච් කරන්න ඕනේ හරි හරි. හරි මේ ආයෙමත් මේ දොර ඇල්ලුවා සමහර විට මේක යාගේ එවිඩන්ස් එකක් වෙන්නත් පුළුවන් එත අර දෙන්න තේ එවිඩන්ස් එක දන්නේ නැනේ දොර අල්ලන්නේ මේ ෆින්ගර්ප්‍රින්ට් ෆින්ගර්ප්‍රින්ට් ඔව් ඇයි
මෙන්න සෝල්ට් එක පෑගුවද? ආ ඒක සෝල්ට් එක බාර. තමයි. ආ මෙන්න 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 ක්‍රුසිබ්ස් එක බාර ආ වෙනවා එක බාර. හරි ඉන්න මේ ෆොටෝ කැමරාව මං ගාව නෑ එන්න මේ එකක් මාරා අනේ නේද අනේ 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 ක්‍රුසිබ්ස් එකත් අරන් ආනි ක්‍රුසිබ්ස් එක මෙතන නේ. ඒක ඒක දා චුට්ට ඉස්සරහින් දාන්න. ඒක දා චුට්ට හරි ඉස්සරහින් දාන්න. ඒකව දාන්න මං ෆොටෝ කැමරාව ගන්න හරි කො 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 ආ මෙතන. හරි අනේ ඔන්න මෙන්න මේ ඩ්‍රොප් ෆොටෝ කරන්න. කැමරාව ආමෙතින් හරි EMF එකත් ආ ඉන්න EMF එක ෆොටෝ කැමරාව ගත්තට පස්සේ ගේන්නම්. හරි ඒක චුට්ටම ඉස්සරහින් දැම්මා. ඕ අපේ ක්‍රොසිෆික්ස් එක අමතේ අන්න මේ දොරක්. ඔව් දොරවල් අල්ලනවා. ඒක නම් ඉස්සරහින් දැන් කරා ඉතින්. හරි හරි මේ ආ ස්පිරිට් බොක්ස් එන්න එන්න මට ස්පිරිට් ගේම්ස් බොක්ස් එක එන්න ස්පිරිට් බොක්ස් එන්න. මෙවට දැන් මේ අතන නැද්ද? ආ උඩ ඇත්තේ නෝ ඉන්න මගේ එන්න. මේ ආ පොඩේ ඉන්න සැනිටි මේක කරන් එමු. මේ ලයිට් යාලා ලයිට් යාවලා. ලයිට් පල්ලේ නැහැ තිබ්බේ. ඔ ඔ ඔ අපි එහෙම එනකොට ගන්න. එන්න එන්න මන් දාන්න. ඔයාලට මේ ඔයා අතේ මුකුත් වැඩි දෙයක් අරන් ඉන්න නැත්නම් මට සැනිටි පිල්ලයක් ගේනවා. හරි ඉන්න මං ගේනවා. මාත් එකක් අරන් ඔයාලට අනිත් එක ගේන්න හරි. තව හරි තුනක් ඔන් ගේන්න. කරා ඔන් කරාම. හරි. මොකද සැනිටි ගොඩක් අඩු වෙලා ඉතින් මෙතන ලයිට් එවල ලයිට් ඔ නැහැ. ඔ ඉන්න නේද? මේ ඔයා ස්පිරිට් බොක්ස් එක ගන්න. ආ හරි සැනිටි. පොඩ පොඩ ඉන්න පොඩ ඉන්න පොඩ ආ ඉන්න සැනිටි කොහොමද ඉතිපස්සේ? හරි ඉන්න ලයිට් දාන්න. උඩ ලයිට් දාන්න උඩ ලයිට් දාන්න. ආ මේ ආ අර බනීගේ බනීගේ ආ මේක 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 හා හරි 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 ගයිස් මේක ගණන් ගන්න එපා. මේ තියෙන්නේ අපි මීට කලින් ප්ලේ කර අර ඊස්ට් ඉවෙන්ට් එක කියලා එකක්. ඒකේ වීඩියෝ එක ඔයගොල්ලන් බැලුවේ නැත්නම් බලන්න අපේ channel එකේ ඇති. මම මතක් වුණා තුඩින් කාඩ් එකක් දාන්න. මේ ඒකෙදී මෙන්න මෙහෙම හාවෙක් පස්සෙන් අපිට පන්නම් ගැන සීන් එකක් කරන්න තිබ්බා. ඉතින් අපි තාම අප්ඩේට් කරේ නැහැ ගේම් එක. තාම ඒ ඉවෙන්ට් එකේ තිබ්බ version එක ඉන්නේ. ඒකයි මේ මේක පේන්නේ. මේක ගණන් ගන්න බෑ. මේක මේ අද වීඩියෝ වලට අදාළ දෙයක් නෙමෙයි. කලින් වීඩියෝ එකකට අදාළ එකක්. එයා නිසා බය වුණා. මේ ඕක අරන් එන්න. හරි. කො ස්පිරිට් බොක්ස් ආ බඩේ ස්පිරිට් බොක්ස් අරන් ආනේ. ඇයි මං දැම්මේ වාගෙන ගත්තා? ආ ඉන්න ඉන්න බැරි වුණා බැරි වුණා. සෝල්ට් ඕන නම් සෝල්ට් දැම්මා. අර පාගපු සෝල්ට් එක ඕනවට ෆොටෝ එකක් ගන්නවා. ඇත්ත ගත ගත. හරි. මම මේක ඔන් කරන්න යන්නේ. මේ සැනිටි ඉවරද? තව එකක් තියෙනවා වාගේ. මං දෙකක් ගත්තා ඉස්සර. හරි. හරි දැන් මම මේක යූස් කරනවා. මම ඇහෙනවද බලන්න ඉන් ගේම්? ඉන් ගේම් ඇහෙනවද මම? ඇහෙනවා. Are you here? Slips away. හරි. හරි හරි. පළවෙනි ගේම් එක කිව්වා. හරි දැන් යන් උඩට එවිඩන්ස් දෙකයි දෙන්න මෙයා මේ මේ ඔෆ් කරගන්න ඔෆ් කරගන්න ඇත්තට ගහලා යනවා පොඩ්ඩක් ඉන්න අපි එතකොට ස්ක්‍රීන් බොක්ස් ආවා එතකොට අන්න අන්න මොබෝයි අන්න ඔන් රියෝ ද නයිට් එක ද මිමික් මේ ද මිමික් කුත් ඉන්නවා ඔව් මිමික් ඉන්නවනම් හරි මිමික් ඉන්නවනම් එයා හිටියොත් එවිඩන්ස් තුනක් දෙන්න ඕනේ අපිට ඔව් එයා එවිඩන්ස් තුනක් දෙන්න ඕනේ මොකද මිමික් එවිඩන්ස් හතරක් දෙන එක්කනේ ගෝස්ට් ඕෆ් දෙන්න ඕනේ ඔව් 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 අපිට කැම් එකක් දාලා ආවනම් වැඩේ ගොඩ මේ මෙයා මෙතන ලයිට් එක මේ වැඩෙන්න අපිට ෆ්‍රීසිං ආවා දැන් මොකද දැන් ස්පිරිට් බොක්ස් මේ කැම් එකක් දාලෙමුද හරි මේ ඔයාගේ කැම් එක මම මේ ඩොට්ස් බලාගෙන ඉන්නේ හරි උතන මැරෙන්න බෑ උතන ඉන්න බෑ එක දිගට හරි අපිට මේ පොඩ්ඩක් ඉන්න අපිට ඩොට්ස් එන්න විදියක් නැහැ නේද ආ එනව නම් එන්න පුළුවන් මේ මොකක්ද ඕබ් එන්න පුළුවන් ඕබ් විතරනේ එහෙනම් ඩොට්ස් බලලා වැඩක් නැහැ නේද නේ කොහමද ඔයා කියන්නේ ඩොට්ස් එන්න බෑ කියලා එවිඩන්ස් දෙකක් එන්න බුණා අපිට එවිඩන්ස් දෙකක් ආවන් ආ ඕ අපිට එනවනේ ආ මේ තව ක්‍රුසිෆික්ස් එකක් ගියා තව ක්‍රුසිෆික්ස් එකක් ගියා හරි 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 කොතන එකද දැන් ඇගේ යන්කෝ ආ දෙවෙනි එක මෙතන එක ඔව් ඔව් ඉන්න මයික් එක ෆොටෝ එකක් අපි මෙතනින් දාමුනේ ඔයා ගිහිල්ලා මේ ඕබ් බලන්න මම මේ මෙයාව ගන්න ආ මම මේක පත්තු කරන්නද ආ එහෙනම් මේ කැම් එක ඕක පේන්න අනිත් පැත්ත කියලා වරෙන් දානවා අර හරි තේරුණා කැම් එක අරගෙන දාන්න මේ අර මොකද ෆියුස් බොක්ස් එක තියෙන පැත්තෙන් ආ සමනි සර්කල් එකත් පේන්න එතකොට මට ඕක බලන්න හරිද පේනවා ඉන්න මන් තමයි යන ට්‍රක් එකට ඉන්න බලමු මේ මෙයාව මේ සමන් කරලා ඊට පස්සේ අන්න අනිත් එක බලන්න උනා ඒ හරි හරි එයා හන් කරන්න යනවා එයාව යවන්න පුළුවන්ද මේ බැබේ සමන් කරලා එයා පස්සෙන් පන්නස් මජ්ජගේ එයා පොඩ්ඩකට වෙන පැත්තකට යවන්න පුළුවා. ඊට පස්සේ වාඩ ගිහිල්ලා අර අතන හැංගෙන්න දේ. ටීවී එක ගාව හැංගෙන්න දැන්. හරිද? අම්මෝ. එයා ආවා මැනිෆෙස්ට් උනා දැක්කේ නැද්ද?
බලන්න අන්න වෙන්නේ අන්ද ඒක. නෑ නෑ මට නෑ පෙවුනේ හන්තන්නේ මේ හන්තන්නේ මේ. මට පෙවුනේ මො ලයිට් නෑනේ මම මේ නයිට් විෂන් ඔන් කරේ දැන් ඒ නිසා පෙවුනේ නෑ දුර වෙහෙට නෑ. හරි මෙහෙමයි මේ ඒවා මෙහෙමයි අපුවත් හරිද කරනවා. මම වීඩියෝ බලන කට්ටියට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මොකද්ද දැන් අපි කරන්න යන්නේ කියලා දැන් මේ අපි ප්ලේ කරන නයිට් මෑ ඩිෆිකල්ටි විදියට අපිට එවිඩන්ස් දෙකයි දෙන්නේ අනිත් එවිඩන්ස් එක දෙන්නේ නැහැ එතකොට අපි ඒක හිතා ගන්න ඕනේ මේ තියෙන ඒවත් එක බලලා ඩොට් ආවොත් කවුරුත් නැහැ ඒ නිසා අපිට ඩොට් කපන්න පුළුවන් ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා තවත් එවිඩන්ස් හතරක් එතකොට මෙතන හතර දෙනා ඉතුරුලා ඉන්නේ එතකොට මේ හතර දෙනාට මේවන් එක ගාන ආවොත් අනිත් එක්කෙනා වෙනවා හරි එතකොට EMF ආවොත් ට්වින්ස් වෙනවා ඊට පස්සේ අල්ට්‍රා වයලට් ආවොත් මිමික් වෙනවා ඊට පස්සේ ගෝස්ට් රයිඩින් ආවොත් මොරොයි වෙනවා ඇන් ගෝස්ට් ඕබ් ආවොත් ඔන්රෝ වෙනවා දැන් මෙතනදී තව දෙයක් තියෙනවා මේ මිමික්ගේ හන්ට පොඩි එකක් වෙනසක් හන්ට එකක් හරි හන්ට් එක බලමු ඔව් 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 මට පේනවා මට පේනවා මට පේනවා මට පේනවා එයාගේ ස්පීඩ් එක බලන්න. නෝමල් ස්පීඩ් එකේ මම දැක්කේ හරිද මම නිකන් තප්පර දෙකකට වගේ දැක්කේ ආ ඊට පස්සේ ආ පඩි පෙළ පැත්තට ගියා දැන් ඉන්නේ උඩ වෙන්න ඕනේ නෝමල් ස්පීඩ් එකේ තමයි දැක්කේ වා කොහෙද දැන් ඉන්නේ මං ඇංගිලානේ ටීවී රූම් එකේ. හරි එතන ඇංගිලා නැගින් හරි නෑ නෑ එයා පොඩ්ඩක් ෆාස්ට් වැඩි නෝමල් එකනට වඩා පොට්ටක්. පොඩ්ඩක් ඕකේ මෙහෙම මේගොල්ලන්ගේ ස්පීඩ් ගැන මට ලොකු අදහසක් නෑ ඉන්න අයගේ මගේ රනින් ස්පීඩ් එක එයා මගේ රනින් ස්පීඩ් එකෙන් එයා යන්නේ. මෙහෙම මෙහෙම හරි අපිට මෙහෙම බලන්න පුළුවන් හරිද මේ ට්වින්ස්ද කියලා බලන්න පුළුවන් මේ ආයෙමත් හන්ටයක් ආවට පස්සේ එයා ඔයිට වඩා අඩු ස්පීඩ් එකකින් නම් හරි වැඩි ස්පීඩ් එකකින් හරි ආව ආයෙත් එක ආයෙත් හරි හරි මෙතන කැම්මේ මොකක් කරේ වුණා එතනින්ම තමයි මැනිෆෙස්ට් වෙන්නේ දැන් ස්පීඩ් එක බලන්න හරි හරි කලින් ස්පීඩ් එකමද ඒ ස්පීඩ් එකම වගේ තමයි මම හිතන්නේ ඒ ස්පීඩ් එක නේද වාගේ. හරි කලින් තැනින්මනේ මැනිෆෙස්ට් උනේ සෝ ට්වින්ස් කපන්න පුළුවන් කියලා මම හිතනවා හරිද මොකද ට්වින්ස් නනම් තැන් දෙකක් ඉන්නේ මොකද ගෝස්ලා දෙන්නෙක් ඉන්නවා ඔයා දැක්කද මේ ඔව් දෙවෙනි ඔව් පාර ඔව් දෙවෙනි පාරක් මම දැක්කා මැනිෆෙස්ට් උනේ දැක්කා ඔයා එතනින්ම දැක්කද තමයි හරි කැම් එකට පෙවුණා හරි එතකොට එකම ස්පීඩ් එක වගේත් නම් ට්වින්ස් වෙන්න බෑ මොකද ට්වින්ස් ලාගේ දෙන්න ස්පීඩ් දෙක හරි එතකොට ට්වින්ස් වෙන්න නම් ඕනේ EMF 5 නේ සෝ ඒකත් අපි කපන්න පුළුවන් එතකොට අල්ට්‍රා වයලට් ගෝස්ට් රයිඩින් ගෝස්ට් ටෝප් තුනෙන් එකක් තමයි එන්න පුළුවන් ඊළඟට මෙන්න මේ මිමික්ගේ සීන් එක හරි මිමික්ගේ සීන් එක බලමු අපි මිමික්ට ගියාට පස්සේ මෙතන තියෙනවා හරිද කොහෙද මෙන්න මෙතන වීක්නස් එකක් තියෙනවා several reports have noted ghost orb sighting near mimics හරි මිමික්ගේ බලන්න evidence වල ghost orb නැහැනේ යාගේ තියෙන spirit box ultraviolet freezing temperature හරි එතකොට මේ තුන තියෙද්දි මෙතන එකක් තියෙනවා සමහර රිපෝර්ට්ස් වල තියෙනවලු ghost orb උත් mimic ඉන්න තැන් වල දැකලා තියෙනවා කියලා. එතකොට mimic අපි ෂුවර් කරගන්න තියෙන ක්‍රමයක් තමයි mimic එන තැන් වල හරි අවු ආයෙම තණ්ඩේ. ඔව් ඔව් මම ඒක නම් පොත බලන් ඉන්නේ. හරි මෙහෙමයි mimic එන තැන් වල මේ මොකද? හරි හරි නෑ නෑ මම මෙහෙමයි මේ ආයම හරි මෙන්න 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 ආය ආවර කැම් එක තියෙන පැත්තට. ඔව් ටික වේගෙන් තමයි යන්නේ. හරි ආයමත් එනවා පඩිපෙළ පැත්තට. නෑ මේ මම බලන්නේ මේ මෙතන ඉන්නවද කවුරුහරි එකනේ ඉලෙක්ට්‍රික් නෑ අපිට මේ ඉලෙක්ට්‍රික් බඩුවක් ආ හන්ටු නේද? අර ඉලෙක්ට්‍රික් බඩුව තියෙන නෑ 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 ඉලෙක්ට්‍රික් බඩුව එක්කෙනා මෙයා ගොර්රු. ගොර්රු නෙමෙයි ගොර්රු නෙමෙයි sorry පොඩි රයිජු රයිජු රයිජු. ආ රයිජු. අර නෑ ඉලෙක්ට්‍රික් තේද්දි අර ෆාස්ට් වෙන එක්කෙනා. හා හන්ටු හන්ටුගේ එක මේ එයා ටෙම්පරේචර් එකත් එක්ක ෆාස්ට් වෙන. එයා නෑ අපිට මෙතන. අපි හරියට හරි එතකොට මෙහෙමයි මෙහෙමයි අපිට මිමික්ද කියලා බලන්න පුළුවන් ක්‍රමය තමයි මං ගයිස් කිව්වේ අර මේ ගෝස්ට් ඕප් පෙනේද කියන එක මොකද ගෝස්ට් ඕප් කියන්නේ ඩිරෙක්ට් එවිඩන්ස් එකක් නොවන නිසා මිමික්ගේ දැන් අපිට මෙතන ගෝස්ට් ඕප් ආව කියන්නේ තුන්වෙනි එවිඩන්ස් එකකුත් එනවනේ අන්න ආයතන්ට ආයතන්ට එතනින්ම ආවේ මේ එතකොට මෙතනදී ගෝස්ට් ඕප් ආව කියන්නේ ඩිරෙක්ට් එවිඩන්ස් එකක් නොවන එකක් ඒක එතකොට ඒ කියන්නේ කෙලින්ම මිමි මොකද එවිඩන්ස් තුනක් දීලානේ තියෙන්නේ එහෙම දෙන්නේ නැහැ නයිට් මෑ ඩිෆිකල්ටි එකේ එනිසා අපි ඒක බලමු. එහෙම පෙන්වන්නේ නැත්නම් අපිට කෙලින්ම මිමික්ක කපන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ ඔන්රෝයි මොරෝයි. ඊ ස්පීඩ් එක සේම් නේද? මගේ ළඟටම ඇවිල්ලා ගියා. දැන් නම් ස්පීඩ් එක ටිකක් වැඩි වෙලා වගේ හිතන අනේ මන්ද. මේවා නිකන් හිතනවා වෙන්නේ. හිතනවා වෙන්නේ නැහැ ඒක තමයි. නෑ මගේ අයියා මගේ ළඟටම ආවා. ඔයා හැංගිලා ඉන්න ඔතන. එතනම ඉන්න හොඳේ. ඔයා ඔතනම ඉන්න. මොකද අපිට එතකොට අයිඩියාක් ගන්න පුළුවන් එයාගේ වෙනස් වීම මොනවාද කියලා. මේ තව කැමරා දාන්නද? නෑ එයා නෑ උඩට නෑ එනවනේ. නෑ තව කැමරාවක් දාන්න.
හරි ඔයාට වා තව එලියට කැමරාවක් ඇවි ගන්න බඩින් පුළුවන්. බඩින් ඉන්න මං කැමරාව අරන් ඉන්න ඕනේ ඕමි ඕමි හරිලා එදේරා වන් එදේරා. මෙහෙමයි මේ වැඩිය දුර යන්නේ බහරිද ඒක ඔය ඔතන අර ටීවී එක තියෙන හරීම කැම් එක දාලා හැංගෙන්න හරිද එයා නිකන් පොඩි ගැප් එකක් තියලා ගන්න හන්ට් එක මෙන්න කැම් එක ගන්න ඔවා කියන්නේ මාව අහුවේ කියලා ඒක අහුවේ අහන්න කියලා නෑ අහුවේ කියලා ගන්න අහුවෙන්නේ නෑ හරි එහෙම හරි අහුවෙන්නේ නෑ. අහුවෙන්න නැතු ඉන්න ඕනේ ඉතර මම මේක දාන්න මේ පෙයා කේස් එක පටන් මේ ඔවා කියන්නක මට හන්ටයක් පටන් ගන්න ඕන දොර දිහා බලාගෙන ඉඳලා. හරි මෙන්න මෙයා මොකද්ද ඔයා විසි කරා බඩුවක් විසි කරා පොතද මන්ද විසි කරේ එතන ගිහිල්ලා බලන්න බෑනේ ඒක පොත නම් ගෝස් රයිටින් කපන්නත් පුළුවන් අපිට මොකද මං ගෝස් ගිහලා බලලා රයිටින් ඉන්න වෙන්න බෑ මං ගිහලා මේ ස්මච් කරන්න බඩින් බඩින් පොත ආවොත් එන්න ඉන්න කවුද පොත ආවොත් පොත එන්න විදියක් නැහැ නේ එවිඩන්ස් එක දෙන්නේ නැහැ කොහොමද හරි පොත මෙහෙම ඔව් මෙහෙම පොත පොත මට නිකමෙට හිතෙන පොත තමයි විසි කරේ කියලා හරිද එහෙනම් ඔයා ඌවා මෙහෙම ඔයා කැම් එක දාලා ඉන්නවා කැම් එක දාලා ශ්‍රණික ඇවිල්ලා ස්මජ්ජයක් අරන් ගිහලා බලන්න පොතද විසි කරේ කියලා රයිට් ඔතන ඉතින් එයා කොහොමද ඉතින් එවිඩන්ස් දෙන්නේ නැහැ නේ නෑ 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 එවිඩන්ස් දෙන්නේ නෑ ඒ වුණාට එයා පොත විසි කරා නම් පොත විසි කරා කියන්නේ එයා පොතේ ලියන කෙනෙක් නෙමෙයි පොතේ ලියන කට්ටිය පොත විසි කරන්නේ නැහැ එහෙම එකක් තියෙනවා හරි ගොඩක් හරි දුරට මං දන්නේ විදියට ඒක වෙනස්ද දන්නේ බට් එහෙම එකක් තියෙනවා මේ හරි මං එන ස්මච් කරනවා ස්මච් මං කරන්න කැමරා තුනක් දාලා මේ තියෙනවා ස්මච් කරන්න එයා එනවනම් වගේ නිකන් ස්මච් කරගෙන යන්න බා හරි නෑ ඉතින් එතන මේ ස්මච් කරන්න එයා කොහොමවත් එන්නේ නැහැ ටික වෙලාවක් තප්පර 30කට එහෙම ඔව් ඒක හැම ගෝස් කෙනෙක්ටම ඇප්ලිකබල් ද මේ දන්නේ හැමෝටම තියෙනවා හැමෝටම මේක හරි තියෙනවා කොහම හරි එක ගෝස් කෙනෙක් ඉන්න එයාගේ නම් කෙලිම අර පොතේම ලියලා තියෙනවා මේ අර විස්තරේ ස්මච් කරාම එන්න බෑ කියලා හරි ඔන්න ස්මච් කරා නෑ පොත තියෙනවා පොත තියෙනවා හරි මොකක් පොත හරි වෙන තියෙනවා එකක් විසි කරේන හරි එහෙනම් අපිට ඒකෙන් කියන්න බෑ හරි හරි ඔයා හන්ටයා 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 හන්ටකාක් හන්ටකාක් මොකදත්තේ මැරුණද හැංගුණද කරාච්චි එකට ආවා මේ සැරේ නම ඉවරයි වගේ මං කිව්වා මැරෙන් මැරෙයි ඒක තමයි අපි ඔයාලා කිව්වාට යන්න කිව්වේ නෑ මම කිව්වා හරියට ස්මජ් එක යූස් කරන්න ඕනේ හන්ට් එකේදී ආ පස්සෙන් පන්නද්දි ස්මජ් එක යූස් කරා හරි අර වැඩේ උන්නේ කොහේ තප්පර 30කට පස්සේ දාවේ නෑ ඒක තමයි ඒක හැම ගෝස් කෙනෙක්ටම යා හරියන්නේ එන නෑ වෙන කොහෙන් නෑ නෑ එයා ඉන්නේ වෙන කොහෙද එහෙනම් නෑ නෑ එයා අතන කැම් එක ඉස්සරහම ආවේ අර ඩොට් එක උඩින් මේ ස්පෝන් වෙන ඉතින් මම ඉතන මැනිෆෙස්ට් වෙන ඒක හැමෝටම අදාළ නෑ මෙතන කවුරු හරි එක ගෝස් කෙනෙක් ඉන්නවා නම මතක නෑනේ එයාගේ විස්තරය තමයි ඒක තියෙන්නේ යුරේද මේ යුරේ යුරේ යුරේගේ වීක්නස් එක තමයි ඒක ස්මජින් ද යුරේස් ප්ලේස් ඔෆ් ඩෙත් විල් ට්‍රැප් ඉට් ටෙම්පරරිලි රිඩියුසින් හවු මච් ඉට් වොන්ඩර්ස් ඒක යුරේට තියෙන එක යුරේගේ තැන අපි ස්මජ් කරොත් එයාට එන්න බෑ හරි හරි පණ පිටින් ඇවිල්ලා පණ පිටින් ආ පෙපල් ගෝස් විත් ඉන්සෙන්ස් වයිල් එක්ස්පීරියන්සින් සම්මන් හරි මේ ඔය එන ඩොට් ප්ලාන් මම ආපහු යනවා හරි 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 මෙහෙමයි ඩොට් ඔන්ලයින් නෑ අපිට අනිත් දෙන්න මොනවද තියෙන්නේ ඔන්රියෝ මොරෝ එයාලගේ කියවලා අපිට මොනවද හිතා ගන්න බෑද බලමු අපිට ගයිස් මිමික් අයින් කරාම මේ ඩොට් සම්බන්ධ සිද්ධිය අමතක කරලා ඉතුරු වෙන්නේ ඔන්රියෝ මොරෝයිනේ අපි එදෙන කියවලා බලමු එදෙන විස්තරේ මේ ඔන්රියෝ ෆයර් වලට බයයිලු අපිට කැන්ඩල් එකක් දාන්න පුළුවන් නේද පොඩින් පොඩින් නේ ඔන්රියෝ ඔන්රියෝගේ ස්ට්‍රෙන්ත් එක එක්සෝස්ටිං අ ෆ්ලේම් කැන් කෝස් ඇන් ඔන්රියෝ ටු ඇටැක් හරිද වීක්නස් එක වෙන් ත්‍රෙටන් දිස් ගෝස්ට් විල් බී ලෙස් ලයික්ලි ටු හන්ට් හරි එතකොට මේ ඒක මොන විදිහටද දන්නේ එතන වෙන්නේ කොහමරි ෆයර් එකත් එක්ක සීන් එකක් තියෙනවා නම් තමයි යාළ. ඔයා උතන පත්තු කරපු ගමන් හන්ට් එක පටන් ගත්තොත් ඉවරයි. මොකද හරි ස්ට්‍රෙන්ත් එක පත්තු ඒක. කරා මේ පඩිපෙලට යන තැන. පඩිපෙල උඩ. හරි. ඕකේ. බලමු ඔයා කැම්මයක් දැම්මද ඔයාගේ කියලා. කැමරා පඩිපෙල තියෙනවද? පඩිපෙල ඔව් පේන්නද ඔයා කැම් එක දැම්මේ? ඔව් ඔව් කැමරා තුනක් දාලා තින්. ඔයා කැමරා තුන සයිකල් කරලා බැලුවා. නෑ දැන් බලන්න. ඕකේ මෙහෙම යා බලන්න පුළුවන් මෙහෙම යා බලන්න පුළුවන් හරිද එයා එයා දැන් එයාට එයා ෆයර් එකට කැමති නැහැ කියලානේ කියන්නේ නේ ඔව් සෝ එයා පඩිපෙල ගාවට ඇවිල්ලා ෆයර් එක දැක්කට පස්සේ හන්ට් එක නැවැත්තුවොත් ඔව් ඒ කියන්නේ එයා ඔන්රිය තමයි අන්න ඔය තින් ඔය තින් හරි හරි ඕක හරි තමයි හරි ඔය ඇතුළේ ඉන්නේ යට මෙහෙමයි යට පේනව නේද ඔයාට ඔව් ඔව් යට එළියක් අය පේනවා පේනව හරි නේද මෙහෙම මෙහෙම මං කැම් වලට මේ මරුවේ බලන්නම් මෙයා හරි හන්ට් එකදී මං තව කැනල් එකක් දානවා හරි අනිත් අනිත් කැම් එකට පේන්න දාන්න කිචන් එකේ වගේ ඔව් මං කිචන් එක දාන්න හරි ඔයාත් ත්‍යාගේ ෆුට් ස්ටෙප්ස් අහන් ඉන්න හරි හන්ට 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 ඔව් හන්ට
හරි එපාර එපාර වේගෙන් එනවා. හරි ඕකේ උඩට ආවා උඩට ආවා. හරි කෙලින්ම එනවා. ඒ මාර වේගෙන් ආවා එපාර. අද්දේ ඇලෝ ඇලෝ. එයා කොහමද? හරි එයා හරි හරි මම හැංගිලා හිටියේ. එයා කොහොම හරි එයා හරියටම දැනගත්ත මං ඉන්න තැන. ඒක මම තමයි එහෙනම් හැන්ඩල් එකක් ඔන් කරන් හිටියේ. ඒක ඒ තමයි හින්දා ඒක තමයි ඒක තමයි ඒක තමයි මං හිතන්නේ හේතුව. හරිද මේ ෆයර් සීන් එක තමයි. එයා හරියටම දැනගත්ත මං ඉන්න තැන. හැබැයි මෙහෙම ඇද this ghost has been known to fear any form of fire and will do anything to be far from it. හැබැයි වා කැන්ඩල් එකක් එහෙනම් අතේ තියන් හිටියා නේ ඒක අස්සරින් ගන්න ඒක එන්නේ නැති තමයි වෙන්නේ. ඒක තමයි ඒක තමයි. හැබැයි මෙයා නිකන් එහෙනම් මාර ඒ වේගෙන් එහෙනම් ආවේ. ඔරියෝ කපන්න පුළුවන්. ඔරියෝ හරි කපන්න ඔන්න පුළුවන්. කපමුකෝ. හරි ඔව් ඔව් මෙයා ඔරියෝ ෆයර් තියෙන එක්කවුද? බිම දාලා තිබ්බේ පාස් කරන්න ආවේ. ඒක තමයි. මොරොයි the weaker the victims the strength stronger ආහ the moroi becomes the හරි weaker හරි. the ඒක victims. නිසාද හරි රට එයාගේ නිකන් ස්පීඩ් එක වැඩි කියලා හිතුනේ. හරි මගේ ටික ටික සයිකල් එක ස්පීඩ් බහින්න වුණානේ. බහින්න එයාගේ ස්පීඩ් එක වැඩි වෙනවා. හරිනේ මේ ගයිස් මේ බලන්න strength එක the weaker the victims the strong the moroi becomes. හරි victim ඒ කියන්නේ දැන් තරිඳුන ඇතුළේදී එයා weak වෙන්න එයා වෙන්න වෙන්න ඒ කියන්නේ කියන්නේ එයාගේ sanity සැනිටි අඩු වෙන්න මේ moroi powerful වෙනවා. සැනිටි weakness එක එකක් අඩු වෙන්න තියෙනවා. ඒක කියන්නේ moroi එයාගේ suffer වේගය from වැඩි වෙනවා. hypersomnia weakening them for longer period. මොකක්ද මේක? hyposmia. හයිපර්සෝමියා බලන්න ඒක මොකක්ද කියලා. දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න ඔහම ඉන්න මම ක්ෂණික ගූගල් කරලා බලන්න හයිපර් හයිපර්සෝමියා හයිපර් ඔක්කාරේ උෂ්ණත්වය සම්බන්ධ ගද්ද. හරි හයිපර්සෝමියා. හරි මම ගූගල් කරලා බලනවා ඉන්න බලමු මොකක්ද කියලා. hypersomnia overwhelming sensitivity to smells ස්මෙල්ස් smells held oh මජ්ජක ස්මජ්ජකනේ ඒක ගැනද? වෙන්න සමහර there are many reasons behind this change in smell. කොමාරි මේ ගඳ සුවඳ දැනෙන එක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි යාට තියෙන්නේ. හරි සමහර විට සමහර විට උතන burn වෙනකොට එන smell එක වගේ මොකක් හරි දන්නේ නැහැ. වාගේ ඇත්තේ candle එකක් තිබ්බනේ. එතකොට ඒක දන්නවා direct වා ඉන්න තැන දැනගත්තේ. ෆයර් එක බර්න් හරි වෙද්දි තියෙනවානේ පොඩි ඒක තමයි ඒක තමයි. ගිනි එයා ගන්න එක හොඳන්නේ දික් මේක. කෙලින්ම මාව සිරෙක් කරගෙන මාව ලොක් ඔව් කරගෙන. ඒ කියන්නේ මම මේ එයා මැනිෆෙස්ට් වෙනවා දැක්කේ අර අපි හිතපු රූම් එක නෙමෙයි අනිත් රූම් එකෙන්. හරි ඔව් මටත් ඒක තමයි. මටත් ඒක කලින් අර නෝට් අර මේ ස්මච් කරාට පස්සේ එයා එන්නේ නැති වුණ එක. එයා ඉඳලා තියෙන්නේ අපි මේ එතන නෙමෙයි අර අපි ගියපු නැති රූම් එකේ. හරි කොහමද ඒ වෙනකොට ගොඩක් වෙලාට එයා මැනිෆෙස්ට් උනේ අර ඩොට් එක උඩින් මේ ඒ වුණාට මේ සැරේ ඔව් අර අනිත් රූම් එකේ මැනිෆෙස්ටෝලා වේගෙන් ආවා නිකන් ආයේ දෙන්නම් අද වැඩේ මම මරණවම තමයි කියලා වගේ ආයේ හැමෝම ඒකද කරයිද. ඒකද මාව කෙලින්ම ලොක් කරන් හිටියේ. හරි එහෙනම් අනිත් අපි ඕච් එකේම ඔෆ් කරන් හිටියේ. ඔව් එහෙනම් අපි දාමු නේද මොරොයි කියලා. ඔව් හරි මොරොයි අන් කියලා. ඔව් එක පොඩි න මිමික් නෙමෙයි කියලා අන්තිම කියවන්නේ. පාරට මිමික්ද කියලා චුට්ටක් බලමු. ඕබ් යනවනම් මිමික් ඒත් ඕබ් මන් දැක්කේ නැහැ මෙච්චර වෙලාවකට. හරි මම බලන්න අර බුක් එක බුක් එක නැහ බුක් එක විසි කරලා නම් මොරොයි නෙමෙයි. ආව් හන්ටයා බුක් එකේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මම යනවා. හරි දැන් ගයිස් තරඳු මැරිලා ඉන්නේ. එයා ගෝස් කෙනෙක් බුක් වුණාට එක තියෙනවා මේ කැම් එකේ පේන්නේ නැහැ යාව. බුක් එක නම් තියෙන හරි ප්‍රශ්නේ. හරි හරි එහෙනම් හරි මොකද මොරොයි ගෝස් රයිඩින් දෙන එක කෙනෙක්. ඒතකොට එයාට කොහොමද බුක් එක විසි කරන්න බෑ. හරි මේ එන ඔව් යන්නේ. ඔන්රෝ වෙන්නත් බෑ මොකද එයා අර ෆයර් පාස් කරගෙන ආවේ තරුණ දාපු කැන්ඩල් එකෙන් පාස් කරගෙන වේගෙන් ආවේ. එතකොට එයාත් නැමේ ඊළඟට මිමික් වෙන්න බෑ ගෝස්ට් ඕබ් දුන්නෙත් නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මොරොයි. එයා කියලා හිතන්න පුළුවන් නේ අපිට ඉතින් කෙලින්ම අර එයා ටික ටික ස්ට්‍රෝම් වුණානේ. හරි මේක නම් හරියන්න ඕනේ. අනිත් මේ නයිට් මෙයා ගහන එක ටිකක් ෆන් මොකද අපි අර එවිඩන්ස් තුන මතම නෙමෙයි හිතන්නේ. ඒක තමයි ඒක තමයි. එවිඩන්ස් දෙයක් ආඩුවස් ඉතුරු ටික ගෝස්ට් මොනවද කරන්න කියලා. ඔව් ඉතුරු ටික ගෝස්ට්ලා කරන දේවල්නේ. හ්ම් මොරොයි නයිස්. හරියටම කරා අපි. හරිද? හරි හරි. නයිස්. අපිට මේක කරන්න බැරි වුණා නේ. මේ සමනින් සයිකල් එක. ඒක කරන්න කියන කොහොමද මැරෙනවා? නෑ ඒක කරන්න දෙයක් නෑ. ඉතියා යන්න දෙන්නේ නෑ නේද? යන එයා වෙනම සමන් කරන්න දෙයක් නෑ. එයා එනවා නිකන්. ඒ තමයි යන යන පාරට ගහනවා. හරි. මට 1815ක් හම්බුණා. උතු අම්මෝ පොඩ්ඩයි. අය අපි අමාරු ඩිෆිකල්ටි එකක් නේ. ඔයා මැරුණනේ. 1932යි. ඒවා මැරුණනේ. ඒක හරි අසාධාරණයි. ඒ මැරෙන්න දෙන්න. හරි අසාධාරණයි. කමන්න. ඉතිවා ඔයා මැරෙන්නේ නැතුව ඉඳි තිවා ඇතුළට එන්න එපැයි.
හරි ඇසිතින් අපි මේ විඩියෝ මෙතන ඉවර කරන මං හිතන ඔයගොල්ලෝ මේ විඩියෝ එක එන්ජොයි කරන්නද කියලා අපි ඉස්සරහට නයිට් මෑ ඩිෆිකල්ටි එකේ මේ වගේ ඉන්ටරෙස්ටිං ෆැස්බෝබියා වීඩියෝස් කරන්න හිතාගෙන ඉන්නේ මේක ඇත්තටම පොඩ්ඩක් වෙනස් ගතියක් දැනෙනවා ප්ලේ කරද්දී ප්‍රොෆෙෂනල් එකෙන් ප්ලේ කරනවට වඩා මොකද එවිඩන්ස් දෙකයි දෙන්නේ ඉතුරු එක අපි ටිකක් තර්ක කරලා වෙන දේවල් මත තමයි හිතන්න ඕනේ ඉතින් මට සතුටුයි මොකද අපි පළවෙනිටම මේ විදිහට කරපු එක හරියටම කරපු නිසා ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට ඊළඟට ඕනේ මොන මැප් එකේද කියලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම වීඩියෝ ලයික් කරන්න ඔයගොල්ලන් තාම channel එක subscribe කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපි තවත් අලුත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.